පන්දුවට පහර දීම සඳහා දැන් ක්‍රීඩා පිටියේ එක්ව සිටිනවා සුපර් පැසන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ජුගල්. ඒ වගේම දුලාජ් ජනුස්ක එක්ව සිටිනවා ක්‍රීඩා පිටියේ පිටිකරුවෙක් හැටියට. පන්දු යවන ක්‍රීඩකයා සීමාරි සිටදිවේරා පන්දුවක් කිව්. ප්‍රථම පන්දුවට හරහා පාරක් කෙල්ල කිම උත්සාහ කළේ නිරෝෂගේ පන්දුව කෙලීම කල් දක්වන ක්‍රීඩකයා අතට ඇදී යනු ලකුණු ලබා ගැනීමට අවකාශ නැහැ. මේ දැන් පැමිණ නරඹන්නන්ට මතක් කරනවා නම් ප්‍රථම තරගයේ දාසන කොන්ක්‍රීට් කණ්ඩායම සහ අඩු ලකුණු සංඛ්‍යාවක ප්‍රථම තරගයේ පන්දු යවන ඉතාමත් දර්ශනීය පහරක් මේ අවස්ථාවේදී රැක ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රධාන මිනිස්තුමා සංඥා කරනවා ලකුණු හතරක් ඇති ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා. ලකුණු හතරකින් පන්දුවට පහර දුන් ක්‍රීඩකයා දුලාජ්ගේ පිට ක්‍රියාත්මක වෙනු මිට ඉහත තරගයේ ඔවුන් පාදමකට ගෙන මා හිතන හැටියෙත් ප්‍රබලිත කණ්ඩායම් ආරම්භක සම්බන්ධතාවේ ප්‍රථම පන්දුවේම දැවී යන විට අඩු ලකුණු සංඛ්‍යාවක තම කණ්ඩායම ලකුණු 15ක් දැනි අඩු ලකුණු සංඛ්‍යාවක දැවී යන විට පහසු ජයක් අත්කරගත් දෙවනුවට පන්දුවට පහර දුන් ප්‍රබලිත ඉනිමත් ගුණබීන ආරම්භක පිටිකරුවන් දෙදෙනෙ දිවයනා පන්දුවකින් පහරක් එලිකන උත්සාහ කළේ පාදේ දැරන පන්දුවේ ඇදී යන විට අතරේක ලකුණක් සඳහා පැතිමාරු කරගන්න දෙවන ලකුණ ලබා ගැනීමට ඔවුන්ට අවකාශයක් නැ දක්ෂ පන්දුව රැක ගන්නු එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු පහ දක්වා ඉහළ නැගිනු. දැන් සූදානම් වෙනවා සුපර් වැසන් කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිටිකරුවා ධනුස්ක ඔවුන් දිවයිනේ නම් දරා සිටින ප්‍රබලතම පිටිකරු ලයිස්තුවෙන් ලයිස්තුගත වී තිබෙන පිටිකරුවෙක් හැටියට අපිට දනුස්ක හඳුන්වන්න පුළුවන්. මා දුටුවා මීට වසර කීපයකට මත්තේ ඉන්න ඇහැලියගොඩ අල්ලක්සා මුස්ලිම් මහාවිද්‍යාලයේ 83 වන සංවත්සරයේ සමරන තරඟ මාලාවේදී සූර්යයන් හැටියට මේ දනුස්ක දස්කම් දක්වා පිටිකරුවෙක් හැටියට තාමත්ම හොඳ පන්දුවක් සම්පූර්ණයෙන්ම දනුස්ක පරාජයට පත් වෙනු එය පන්දුව හමු වී කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමට ඔවුන් උත්සාහයක නියැලන්නේ නැහැ. මුල් ලකුණු සංඛ්‍යාව වෙනසක් නැහැ. ලකුණු හතර දක්වා ඉහළ නැගිටි. හතර දක්වා ඉහළ නැගිටි. නැවත තමයි සීමාවේ සිට දිවේ යනු පාරක් එල්ල කරන පන්දු ගුවන් ගත වෙනවා. ප්‍රබල උත්සාහයක රැක ගැනීමට උඩ පන්දුවක් හැටියට රැක ගත යුතු උඩ පන්දුවක් මා දකින ආකාරයට මේ ආරම්භක පිටිකරුවන් දෙදින රැඳී සිටියා නම් මේ පන්දුවාර තුනක තරඟයක මහා 36ක් වෙනවාට කිසිම සැකයක් නැ. මේ පන්දු යවන්නන් පන්දු රකින්නන් උඩ පන්දු රැකීමේදී වැඩි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8 දක්වා ඉහළ නැගෙනවා. එම ලකුණු ලකුණත් සමග සීමා වී සිට ප්‍රධාන විනිසුරු පසුකර දිව ගොස් පන්දුවක් යොමු කරනු දාර්ශනීය ලෙස පිටතම ලබාගෙන පහරක් එල්ල කරනු ලකුණකට සීමා වෙනවා. දක්ෂ පන්දු ආපසු පිරිනැමීම හමු වී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9 දක්වා ඉහ සහ කුසලාන ලබා දෙන මේ අතිදැවැන්ත ක්‍රිකට් තරඟ මාලාවේ ප්‍රථම තරගයයි දෙවන තරගයයි මේ ක්‍රියාත්මක වන්නේ. ඉල්ලීමක් කරනු හානියක් නැහැ. අතරතුරේදී ඔවුන් අතිරේක ලකුණක් සඳහා පැතිමාරු කරගන්නු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා ඉහළ නැගින්. මෙවන් ප්‍රබලතම කණ්ඩායම් රැසක් මේ ක්‍රීඩා පිටියට කැඳවාගෙන ඉන ප්‍රබලතම තරඟ මාලාවක් ඇතිව සංජීව කුමාර අභිගත කුසලාරී අපිට හඳුනන්න පුළුවන්. ඔවුන්ගේ එකම අධිතනෙවි තිබින්නේ දිවයිනේ නම් දරා සිට සෑල්ලු පන්දු කණ්ඩායම් ප්‍රදේශවාසී ක්‍රීඩාලෝලිනට ඔවුන්ගේ තරඟ සටාවන් දැක බලා ගැනීමේ අවකාශ උදාකර දීමයි ඔවුන්ගේ එකම අරමුණ වී තිබින්නේ. නැවතත් ඇහැලිය ගුණකරන්තී සිට සූදානම් වෙනවා. දනුස්ක ප්‍රධාන විසුරු පසුකර දිව ගොස් පන්දුවක් යමු පහරක් එල්ල කරනු ලකුණක් සඳහා පහසුවෙන් පැතිමාරු කරගන්නු දෙවන ලකුණු ලබා ගැනීමට අවසරද එකවර පන්දු රැක ගැනීමට අපොහොසත් වූවත් මුල් ලකුණු සංඛ්‍යාව එම ලකුණත් සමගම ලකුණු 11 දක්වා ඉහළ නැගී ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණ තත්ත්වයක් මේ ක්‍රීඩා පිටියේ තුල මේ මොහොත වෙන විට හෙට සන්ධ්‍යා භාගයේ වෙන විට අනිවාර්යයෙන්ම ක්‍රිකට් සැනකෙළි ස්වරූපයක් කුසලන වාට කිසිම සැකයක් නෙමේ තරඟ මාලාවක සීමායි සිට අන්තේ වෙනස් කර ගනිමින් පහරක් එල්ල කරන ලොනොක් කලාපී උඩ පන්දුවක් හැටියට රැක ගන්නවා සමගම ආරම්භක සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් තිබී දිදැවි යන ක්‍රීඩකයා දුලාත් ක්‍රීඩා පිටින් ඉවත් වෙන විට කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව 11ක් ඇති
හෙට දින සහ අද දින මේ ක්‍රීඩා පිටිය තුල තරග රැසක් පවතුමින් මුදලි රුපියල් ලක්ෂයක ඡාගි ලබා දෙන අතිදැවැන්ත ක්‍රිකට් තරග මාලාවේ ප්‍රධාන කසකරුවා කීතු අපේ සංජීව කුමාර හඳුනන්න පුළුවන්. ඔව්, ඉතාමත් සාර්ථකව මේ මොහොත වන විට මේ තරග මාලාව සංවිධානය කර තිබෙනු හෙට දිනේ දිවයිනේ රම්දරා සිටින ප්‍රබලත කණ්ඩායම් රැසක් එකිනෙකා හමු වන තරග මාලාවක් ඇටියෙත හඳුන්වන්න පුළුවන්. දැවී යාම සමගම නවක පිතිකරුවා නිලූක අපි ආදරණීයමින් හඳුනන ඇල්බා දැන් එක්ව සිටනවා ක්‍රීඩා පිටියෙත. ඔහුට වැඩි වගකීමක් තිබෙනවා. ඔහුගේ එම පිතිකරුවෙක් හැටියෙත තම කණ්ඩායම පන්දු වාර තුනකට මුහුණ දෙන තරගයක් හැටියෙත මේ තරගයේ පන්දු 18ක් තුල ලකුණු ලබා ගැනීමයි ඔවුන්ගේ ඉලක්කය. විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගතහොත් නිකම් අසැසිල්ලක් වෙනවා මේ පිටිකරුවනට සීමා දී සිට දිව යනවා පන්දුවක් කීමට. අයිබා ප්‍රථම පන්දු පහර එල්ල කරනු ස්ථා කවකලාපීන් පන්දුව ඇදී යනවා ලකුණු 4ක් එක් කරගන්නු. එම ලකුණු 4ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා ඉහළ නැගී කරට කර සමබර කණ්ඩායම් දෙක තරඟ වදින මේ තරගයේ අවසන් අවස්ථාව දක්වා අනායක වීම කිසිසේත්ම අවකාශ නැහැ. මම මතක් කර සිටිනවා රියල් කේට්‍රින් සේයිස ආයතන අධිපතිතුමන් මාත් සමග සම්බන්ධ වී පවසා සිටියා. පිටපිටම 6 පාරව 3ක් ඉල්ල කරන කීඩකයාට මුදල් රුපියල් 500ක් ලබා දෙනවා. එසැනින් ඔබේ දෑතට ඒ පිටිකරුවන්ට ඒ සුබදායි ආරංචිය නැවත සමාජ සීමා විසිට පන්දු යවන කීඩකයා ඇල්බර්ට් එරෙහි දාර්ශනීය පහරක් ගුවන් ගත වෙනවා. පන්දුව රැක ගැනීමට උත්සාහයක් සාර්ථක කර ගන්නවා. දවා ගත යුතු උඩ පන්දුවක් ඒ කෙසේ වෙතත් ඇල්බර්ට් සයිමර පත්වන්නේ නැහැ. කෙසේ වෙතත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් තිබීදී තවත් කඩුල්ලක් බිඳ වැටිනු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි තරදුල්ල ධනුෂ්ක පෙර දැස් සූදානම් වෙනු. සූදානම් වන්නේ තුන්වන පන්දුවාරි ඕසෙල දැ සූදානම් වෙනු. කෙටි දුරක් උපයෝගී කරගෙන දිව ගොස් පන්දුවක් ධනුෂ්ක පෙර සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙනවා. එහෙම පන්දු ඉතාමත්ම හොඳ පන්දුවක් ලයිනර් ලින් පන්දුව පතිතයත් සමගම පිච්චර ලබාගෙන බැරෙන් පහරක් එල්ල කළා. දක්ෂ ලෙස උඩ පන්දුව රැක ගන්නවා සමගම ආරම්භ සම්බන්ධතාවයේ ධනුෂ්ක ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21ක් වෙතිබී ක්‍රම ක්‍රමයෙන් මේ පන්දු යවන්නන් දැන් තරගයේ අවතීර්ණ වෙන ආකාරයක් දක්නට ලැබෙනවා. පාන්දර සුපර් පැසෙන්ස් කණ්ඩායම කලු තුනක් බිඳ වැටි ලකුණු 21ක් ලබාගෙන ක්‍රියාත්මක වන්නේ තරගයේ තුන්වන පන්දු වාරේ. ඇහැලියගුඩ ධර්මපාල විද්‍යාලයේ ක්‍රිකට් පොත්පත් ලැබූ මේ පන්දු යවන්න හෝසෙල දැස් සූදානම් වෙනු. ඇහැලියගුඩ නගරාන්තයේ සිට පන්දු යැවීම සඳහා පන්දුවට පහර දෙන ඒ ප්‍රබල විකට්ටුව දෙවි යනවා සමගම එපෙනවා නවක පිටිකරුවා ක්‍රීඩා පිටියට අසංක ලෙපත් දැන් එක්වෙනවා ක්‍රීඩා පිටියට. ක්‍රීඩා පිටිය සිසාරා සුලන් රැල්ලක් ඇදී යනු ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණ තත්ත්වයක් දක්නට ලැබෙති. සීමා වී සිට කෙටි දුරක් උපයෝගී කරගෙන දිවගොස් පන්දුවක් යොමු කරමු. එයාත් උඩ පන්දු අතර රැක ගැනීමට උත්සාහයක සාර්ථක රැක ගැනීමට පොහු සත් වෙනවා සමගම ඔවුන් දෙවන ලකුණ සඳහා දිව යනවා. මුල් ලකුණු සංඛ්‍යාව එම ලකුණු දෙකත් සමගම ලකුණු 23 දක්වා ඉහළ නැංවිණි. ලකුණු 23යි සැකගත යුතුම උඩ පන්දුවක් බාබුට එකවර පන්දුව නිරීක්ෂණය කර ගැනීමට අපොහොසත් වෙනවා සමගම ලොකා එම ස්ථානයේ දිව ගියත් පන්දුව ගිලිහෙනවා. මේ පන්දු රකින්නන් දෙදෙනා අතරට වාසනාවන්තයි පිටිකරුවා දැන් සූදානම් වෙනවා පන්දුවට පහර දෙන දිලීප දැන් සූදානම්. සීමා වී සිට දිවගොස් පන්දුවක් යොමු කරන දිලීපගේ පිටකයාත්මක වෙනවා මිඩ් විකට් කලාපීන්. එය අවාසිදායක තත්ත්වයක් ප්‍රථම පන්දු වාරයේදී උඩ පන්දුවක් ලබා දුන්නාය ගිලිහි යෑමත් සමගම ඒ ප්‍රයෝජනෙටකින් ඒ අවධානමින් මිදෙනවා මේ යෝධ 6ක් එක් කර ගනිමින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා ඉහළ නැංවිණි. පන්දු වාර 3ක ඒ පන්දු වාරයකට පන්දු 6ක තරගයක් ඇතියිත් මේ තරග පැවැත්වෙනවා. මේ අවස්ථාවේදී ක්‍රීඩා පිටිය තුල දිවයි පන්දුවක් යොමු කරනු විශේෂයෙන් මතක් කර සිටිනු අද දින මේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරග මාලාවට සම්බන්ධ වීමට පැමිණ සිටින කණ්ඩායම් වල නායකින් කණ්ඩායම්
මේ ඇසන තෙක්මානක සිටිනවා නම් ඔබගේ ඉල්ලුම් පත්‍ර ලබා දී මේ තරග මාලාවට ඇතුළත් වන්නට ඔබට තාමත් අවස්ථාවක් තියෙනවා අද දිනේ ඔබ හැකිතරම් හික්මනට ඔබගේ ඉල්ලුම් පත්‍ර සම්පූර්ණ කොට මේ ස්ථානෙත් ලබා දෙනුමින් සංවිධායක මඩළු වෙනුවෙන් මා ඉල්ලා සිටිනු. ඉවෙන පාරක් කෙල්ල කරන පන්දු කීඩා පිටිය තුලමයි ලකුණක් සඳහා පහසු වීම දෙවන ලකුණ සඳහා දිවෑමත් සමගම දක්ෂලිස්ස බාබු පන්දුව ආපසු පිටනමනවා පන්දු යව කීඩකයාට තවත් කඩුල්ලක් බිඳ වැටිනු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30ක් වෙති බීති. තවත් එක් පන්දුවක් ඉතිරිව තිබිනු දක්ෂලිස්ස මනාපාලනයකින් මේ තරග මාලාවේ දෙවන තරගයේ පෙබලත සුපර් පැසන්ස් කණ්ඩායමට පන්දු යවන්නන්ට එරෙහිව ඇහැරිවුඩ කණ්ඩායම පන්දු යවමින් ලකුණු 26කට සීමා කොට තිබිණු. පන්දු 17ක් යවා අවසන් වන විට තව එක් පන්දුවක් ඉතිරිව තිබිණු. සීමායි සිට සූදානම් විදු කෙටිදුරක් උපයෝගී කරගෙන පන්දු යවන කීඩකයා ඕසද දැන් තමගේ සීමාවේ සිට දිවයි පන්දුවක් යොමු කරනු. පාරක් කළ කරනවා අපේ ඉන්න අට්ටාලට ඉහලින්මයි. ප්‍රබල උත්සාහයක රැක ගැනීමට අප අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු 6ක් ඉක්විනවා සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 36 දක්වා ඉහළ නැගී ලකුණු 37ක ඉලක්කයක් හඹා යමයි ජයග්‍රාහී ඉලක්කය. ඇහැලියුරු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රකින්නට කීඩා පිටි පිස සුපර් පැසන් කණ්ඩායම නියෝජනය කරනු. පන්දු යැවීම සඳහා අතපත්තු තමගේ සීමාව කරා සෙමින් සෙමින් පියේ නගන එමන්ත්‍රී ප්‍රධාන විනිසුරු ගැන කියනවා නම් උකුසු ඇස යොමු කර දෙමින් තීදු තීන ලබා දෙමින් අපක්ෂපාතීව දිවයිනේ නම් දරසින විනිසුරු පසුකර දිව ගොස් පන්දුවක් යොමු කරනු. සාත්තුව පිටතම ලබාගින් ලකුණක් සඳහා අසේල එතර දෙවන ලකුණක් ලබා ගන්නා ඉතාමත් දක්ෂ ලෙස දුර්වල පන්දු පිරිනැමීමක් මා හිතන හැටියට මේ ඇහැලියෝඩ කණ්ඩායි බී ආරම්භක පිටිකරුවන් දෙදින ඔවුන්ගේ උත්සාහය තම කීඩා පිටිය තුළ තමයි ගමේ මේ කීඩා පිටියේ ජය පරාජය කෙසේ වෙතත් තිවුණු සටලක් මේ ප්‍රබලත කණ්ඩායමට එරෙහිව ලබා දීමයි. එයින් උන්ගේ උත්සාහය දෙවන ලකුණ සම්පූර්ණ කරනු ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා. එම ලකුණු දෙකක් සමගම පන්දුවට පහර දෙන කීඩකයා ජනක දැන් සූදානම් බිඳු ලකුණු දෙකක් ලබාගෙන පන්දුව යවන කීඩකයා අතපත තමගේ සීමාවේ සිට අංක 19 දේශීය පැලඳගෙන අප ඉදිරියේ පන්දු රකින්නවා. දිලීප අංක 28 දේශීය පැලඳගෙන ලෝනෝන් කලාපි දිවෙන පන්දුවක් වීමට මිල පන්දු පහරක් කෙල්ලෙම උත්සාහ කළේ කල් රකින්න කීඩකයා අතට ඇදී යනු. තාමත්ම හොඳ පන්දුවක් මේ පිටිකරුවන්ට මේ පන්දු යවන්නන් මෙහෙසු පාසු ආකාරයේ ජයග්‍රහණය ගෙනෙන්නට නම් අවස්ථාව සලසා දෙන්නති බව පිළියනු. දිවෙනව පන්දුවක් කීමට එයත් එලෙසමයි මෙවන් සීමිතව සහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක යොමු කළ යුතු පන්දු දෙකක් යොමු වුණා. පිටිකරුවා සම්පූර්ණයෙන්ම පරාජයට පත් වීමු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු දෙකයි දැන් ධනුස්ක සූදානම් වීමු ලකුණු තුනක් හැටියටයි සටන් වෙන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ තරගයේ ප්‍රථම පන්දු වාරේ පන්දු යවන කීඩක අතපත් තමගේ සීමාවේ සිට කෙටි දුරක් උපයෝගී කරගෙන දෙවගොස් පන්දුවක් යොමු කරනවා ධනුස්කට. එයත් තාමත්ම හොඳ පන්දුවක් මා කලින් සඳහන් කළක් මෙන්ම ඔවුන් මේ පිටිකරුවනට පහසුවෙන්ම ලකුණු කරා යන්නට අවකාශ ලබා දෙන්නේ නැති ප්‍රබලත අධ්‍යක්ෂින් බහුල කණ්ඩායමක් හැටියට සුපර් පැසන්ස් කණ්ඩායම අපිට හඳුන්වන්න පුළුවන්. දැන් සූදානම් වෙනවා අතපතු සීමාවේ සිට දිවගොස් පන්දුවක් යොමු කරනු. පාරක් කළ කරන පන්දුව ගුවන් ගතගෙන උඩ පන්දුවක් හැටියට රැකගෙන ප්‍රබල උත්සාහයක රැක ගන්නවා ධනුස්කගේ ඉනිම අවසන් වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු තුනක් තිබියදී ආරම්භක සම්මන්ත්‍රණයේ බිඳ වැටෙනවා. දැවි යන කීඩකයා ධනුස්ක කීඩා පිටියෙන් ඉවත් වෙනු. ක්‍රිකට් කීඩාවට උචිත කාලගුණ තත්ත්වයක් දක්නට ලැබිණු. අද උදෑසන දැඩි හිරුරස්පත් වුණා මේ කීඩා පිටියෙත්. මේ දැන් පැමිණ ධර්මන්නන්ට මතක් කරනවා නම් දර්ශන කොන්ක්‍රීට් කණ්ඩායම සහ ප්‍රථම තරගේ වීනස් වලන්නේ කණ්ඩායම අතර තරගේ ප්‍රථමයෙන් පන්දුර පහදුන් කණ්ඩායම වීනස් වලන්නේ කණ්ඩායම ලකුණු 15කට ඔවුන්ගේ ඉනිම අවසන් වෙනු. දර්ශන කොන්ක්‍රීට් කණ්ඩායම පහසු ජයක් අත්කර ගන්න ලැබුවා. එම තරගයෙන් පසුව පැවැත්වෙන මේ තරගයේ
ඇහැලි උඩ කණ්ඩායම සහ සුපර් පැෂන්ස් පාන්දුරු කණ්ඩායම අතර තරඟ අතපත්තු පන්දු යවන කීඩකයා සීමා වී සිට සූදානම් වුණු ඉදිරියයි පන්දුවක් යොමු කරනු දුරවල පන්දුවක් පුළුල් පන්දුවක් ඇතියිත් දැත් විවර වෙනවා ප්‍රධාන විදුසුතුමන්ගින් අතිරේක ලකුණක් ඉක්විනු මුල් ලකුණු සංඛ්‍යාව එම ලකුණත් සමගම ලකුණු හතර දක්වා ඉහළ නැගින් දෙයි පන්දුවක් යොමු කරනු දුරවල පන්දුවක් පිටතම ලබාගෙන සුලංගේ ආධාරයත් එක්ක යෝධහයේ පාරකින් සංග්‍රහ කරනවා එම දුරවල පන්දුවට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා මුනුවරක් කුසලන කිසිම සෑම අවස්ථාවකදීම එය අනිත් පැත්තට හරවා ජයග්‍රහණය කරා තම කණ්ඩායම කැඳවාගෙන යාමට හැකියාවක් ඇති දක්ෂ පිටිකරුවෙක් හැටියට අපි බාබු හඳුන්වන්න පුළුවන් ක්‍රියාත්මක වන්නේ තරගී දෙවන පන්දුවාරී පන්දු යවන කීඩකයා සරත් තමගේ සීමා වී සිට සූදානම් වුණු බාබු පිටිකරුවා වැඩි වගකීමක් තිබෙනවා බාබුට මේ තරගයේදී ඔහුගේ ගමේම තරගයක් ක්‍රීඩා පිටිය තුළ ඉතාමත්ම හොඳ පන්දුවක් කල් රැගෙන කීඩක දක්ෂ පන්දුව රැකගන්නු ලකුණක් ලබා ගැනීමට කිසිසේත්ම අවකාශයක් නැ සම්පූර්ණයෙන්ම පරාජයට පත්වෙනවා පිටිකරුවා මුල් ලකුණු සංඛ්‍යාව ප්‍රථම පන්දුවාරයේ තුළ ලකුණු 10ක් ලබා ගැනීම සමත් වුණා ඒ කඩුලක් බිඳ වැටි ඇහැලියගොඩ කණ්ඩායම සරත් දිවෙනවා පන්දුවක් කීමට ඊළඟ පන්දුවට වෝල්ටස් පන්දුවක් ලෙසයි ඇදී ආවේ කෙසේ වෙතත් ඔහු බලාපොරොත්තු වුණේ නැහැ එම පන්දු එදෙස එලෙස ඇදීවි කියා කෙසේ වෙතත් ඔවුන් අතිරේක ලකුණු දෙකක් සඳහා පැතිමාරු කරගන්නු එම ලකුණු දෙකත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා ඉහළ නැගින් ලකුණු 12යි ක්‍රියාත්මක වන්නේ තරගයේ දෙවන පන්දුවාරේ මේ සතුටුදායක ආරංචිය රියල් කේටරින් සේවිස් ආයතනයේ අධිපතිතුමන් පිටපිටම 6 පාරවල් 3ක් එල්ල කරන ක්‍රීඩකයාට මුදල් රුපියල් 500ක් හැටකක් ලබා ගන්නා පන්දු යවන්නාට මුදල් රුපියල් 1000ක් ලබා දෙන්නට ඔහු දැන් මේ ස්ථානයේ සැදී පැදී සිට බව සතුටින් මතක් කර සිටිනවා. මගේ මතකයේ දිව යනවා දශක ගණනාවක සිට රියල් කේටින් සේ ඉසාතිනි අධිපතිතුමන් තරඟ උණුසුම් කරන්නා හැටියට කීඩා පිටි පිස බෙවන් තෑගි ලබා දෙමින් තරඟේ උණුසුම් වුණු වරක් හැටියට උසලන්නට ඔහුගේ එම දායකත්වයේ ශක්තියක් වෙනවා තරඟ මාලාවට පුරා වුතු. තවත් හොඳ පන්දුවක් කිසිසේත්ම පහරක් කරා යන්නට මේ පිටිකරුවාට අවකාශයක් නැහැ. තාමත්ම හොත පන්දුවක් මුල් ලකුණු සංඛ්‍යාව වෙනසක් නැහැ ලකුණු 12යි. පන්දුවට පහර දෙන කීඩකයා බාබු දැන් සූදානම් වුණු. ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ ලකුණු 37ක් ලබා ගැනීමයි පන්දු 17ක් තුල. දිවෙනවා පන්දුවක් කීපිට ඊළඟ පන්දුවට හරවා පාරක් කෙලකඳ උත්සාහ කළේ පිට එන දෙසින් ආ පන්දුවට අනවශ්‍ය ලකුණක් සඳහා දිවෑවත් සමතුම බාබුගේ ඉදීම අවසන් වුණු. දෙවන කඩුල්ල හැටියට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12ක් ප්‍රතිබීදී ක්‍රිකට් කීඩාවට උචිත කාලගුණ තත්ත්වයක් දක්නට ලැබෙන්නේ මේ කීඩා පිටියට අද සහ හෙටදීම ප්‍රබල කණ්ඩායම් රැසක් එකිනෙකා මුණ ගැසෙන තරග දෙක බලා ගැනීමේ අවස්ථාව එසැනින් ඔබට ගෙන එනවා හතරවන දිග හැරුම හැටියට සංජීව කුමාර අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟ මාලාව පැවැතින බව සතුටින් මතක් කර සිටිනවා හෙට දිනත් අද දිනට වඩා වැඩි ප්‍රේක්ෂක ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් එක්රැස් වෙනවාට කිසිම සැකයක් නැහැ ඒ තරමටම දිවයිනේ නම් දරා සිටින ප්‍රබලත කණ්ඩායම් රසක් එකිනෙකා මුණ ගැසෙන ක්‍රිකට් තරඟ මාලාවක් හැටියට මේ තරඟ මාලාව අපිට හඳුන්වන්න පුළුවන් තමගේ සීමාවේ සිට මහත් හිසරද්දයක් වූ පිටිකරුවන්නට මේ පන්දු යවන්න එයත් එලෙසමයි වේගේ අඩාල කරමින් එක් අවස්ථාවක පන්දුව වේගයෙන් සංකලනයකට භාජනය කරමින් මේ පිටිකරුවන්නට පහරක් කරා යන්නට කිසිසේත්ම අවකාශ ලබා දෙන්නේ නැහැ මේ පන්දු යවන්න දක්ෂස පන්දු යවමින් දෙවන පන්දුවාරයේ ක්‍රියාත්ම කරනවා සරත් තමගේ සීමාවේ සිට දැන් සූදානම් වුණු පන්දුවට පහර දෙන ආරම්භක පිටිකරුවා ජනක ලකුණු 6ක් 7ක් ලබාගෙන දැවි ක්‍රීඩා කරන කීඩකයා ජනක දාර්ශනීය පහරක් දක්ෂ ලෙස පන්දුව ලකුණු 5ක් කපා හැරියක් කියතුත් නිවැරදිව රැකගන්නු එම ලකුණ සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා ඉහළ නැගිනවා දෙවන පන්දුවාරි අවසන් වෙන විට තවත් පන්දු 6ක් තුල
ඔවුන්ගේ ඉලක්කය ලකුණු 37ක් ලබා ගැනීමයි. ඒතාමත් යම්කිසි විශ්වාසයක් ලබාගත හැකි පිටිකරුවා හැටියට මේ ආරම්භක පිටිකරුවා අපිට හඳුන්වන්න පුළුවන්. පහර කළ කරනවා අපි අට්ටාලේ ඉතිහලීමයි ලකුණු 6ක් ඉතාමත්ම නිවැරදිව පිටට ලබාගෙන සියලුම ඇහැලියවරු ක්‍රිකට් ලෝලීන් ඔහුට අත්පොළ සන්නාදයකින් සංග්‍රහ කරන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 19 දක්වා ඉහළ නැංවීම මා කලින් සඳහන් කළක් මෙන් මේ පිටිකරුවා රැඳී සිට තාක්කල් තරගයේ විවෘතයි කඳායම් දෙකතුම වැටවුඩ තරගයක් හැටියටයි ප්‍රථම පන්දුවෙන්ම යෝධ 6 පාකින් සංග්‍රහ කරනවා සමගම කඳායම් දෙකම දැන් සම වැටවුඩ කඳායම් දෙයක් හැටියට ජයග්‍රහණයේ කොයි කඳායම අත්කර ගැනීමද කියලා අපේ විශ්වාස කරන්න බැරි මට්ටමටම තරගයේ පරිවර්තන වී තිබෙන ආකාරයේ උදක්නට ලැබෙන නැවත තමගේ සීමාවෙන් සිට පන්දුවට පහර දෙන ක්‍රීඩකයා ජනක සූදානම් වෙනු දිවයි පන්දුවක් යොමු කරනු පහරක් කෙල්ල කරන ජනක තවත් ලකුණු 6කින් සංග්‍රහ කරනවා සමගම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 25 දක්වා ඉහළ නැංවෙනු තවත් පන්දු 4ක් තුල හතරක් තුල ලකුණු 12ක් ලබා ගැනීමයි ඉලක්කය මා කලින් සඳහන් කළක් මෙන් රියල් හජර් මැතුමන් මා මතක් කරනවා තවත් එක් 6 පාරක් එල්ල කළොත් පිටපිටම 6 පාර 3ක් එල්ල කළ ගෞරවයේ ප්‍රථම ක්‍රීඩකයා හැටියට මේ ආරම්භක පිටිකරුවා අංක 99 දේශීය පැලදකින් මේ පන්දු යවන ක්‍රීඩකයා ප්‍රථම පන්දු දෙක තුලම දුරවල පන්දු දෙකක් හමු වී යෝධ 6 පහරවල් දෙකක් එල්ල කරනවා සමගම ඇහැළුළු කණ්ඩායම ප්‍රබලත සුපර් පැසන්ස් කණ්ඩායමට එරෙහිව තර්ජනයක් වී තිබෙන ආකාරයකුයි දක්නට ලැබින්නේ මේ පිතිකරුවා දැන් සූදානම් වෙනු තීරණාත්මක පන්දු 4ක් ඉතිරිව තිබෙනු ප්‍රබල පිතිකරුවා දැන් සූදානම් වෙනු එයත් පුළුල් පන්දුවක් ඇතියට මේ පන්දු යවන්නාගේ ප්‍රථම පන්දු දෙක තුල යෝධ 6 පාරවල් දෙකක් එල්ල කරනවා සමගම ඔහුගේ මානසික ඒකාග්‍රතාවයේ බිඳ වැටී තිබෙන ආකාරයක් තමයි දක්නට ලැබින්නේ තුන්වන පන්දුව පුළුල් පන්දුවක් ඇතියට ඔය යොමු කරනවා සමගම මුල් ලකුණු සංඛ්‍යාව මේ අතිරේක ලකුණක් සමගම ලකුණු 26 දක්වා ඉහළ නැංවෙනු තවත් ලකුණු 10ක් ජයග්‍රාහී ඉලක්කය දිවෙනවා පන්දුවක් කීමට ප්‍රබල පිටිකරුවා පහරක් එල්ල කරනවා මිදුකර කලා පිදෙස දක්ෂ ලෙස පන්දුව රැකගන්න උදවන ලකුණක් සඳහා ඔවුන් දිව යනවා දැවී යාමක් ඉතාමත් දක්ෂ ලෙස කඩුළු බිඳ වැටෙනවා තම කණ්ඩායමේ සිටි ප්‍රබලතම පිතිකරුවා දැවියම සමගම ඇහැළියුඩු කණ්ඩායම මේ තීරණාත්මක ප්‍රබලත තරගයේ ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා පිටිට පිවිස මේ පිතිකරුවා දක්ෂ ක්‍රීඩා කර්මින් ලකුණු 22ක් ලබා ගන්නවා එම ලකුණු 22ට 6 පාරවල් 3ක් එල්ල කරමින් මහා තර්ජනයක් වූ මේ හිසරදේ පන්දු රකින්නන්ගේ දක්ෂතා හමු වී ඔහුගේ ඉනිම අවසන් වෙනු ඔහුගේ දැවියම සමගම නවක පිටිකරුවා එක්විනවා ක්‍රීඩා පිටියට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27ක් තිබියදී දුර්වල දක්ෂ පන්දු රැකීම හමු වී තම කණ්ඩායම සිටි ප්‍රබලතා දවා ගැනීමට ආරම්භක පිටිකරුවා ලකුණු 22ක් ලබා සිටියා ඔහු ආරම්භක පිටිකරුවෙක් හැටියට 6 පාරවල් 3ක් අන්තර්ගත කළා ඔහුගේ එම ලකුණු 22 ලබා ගැනීමේදී දිවෙනවා පන්දුවක් කීපට මිලඟ පන්දුවට දාර්ශනීය පහරක්
උඩ පන්දුවක් හැටියට රැකගැනීමට අවකාශයක් නැහැ. ඉතාමත් දක්ෂ ලෙස තම සහෝදර පිටිකරුවා දැවියම සමග එම වගකීම කරටගෙන යෝධ හය පාරකින් සංග්‍රහ කරනවා මුල් ලකුණු සංඛ්‍යාව. එම ලකුණු හය සමගම ලකුණු 35 දක්වා ඉහළ නැංවිණු. ලකුණු 33 දක්වා ඉහළ නැංවිණු. කරට කර සටනක ඇහැලියෙකුට පිටිකරුවක් දෙදින ජයග්‍රාහී ඉලක්කය ලකුණු 37ක් ලබා ගත්තී. තවත් ලකුණු 4ක් අවශ්‍යයි පන්දු ඉතිරිව තිබිණු. දෙකක් ඉතිරිව තිබිණු. මෙයයි ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය. ප්‍රබලිත කණ්ඩායම් එකිනෙකා මුල ගැසෙන විට අවසන් පන්දුව දක්වා තියුණු තරගයක් උණුසු මුහුණුවරක් උසුලනවා. ඒ වාසිදායක තත්ත්වයක් උදා වෙනවා. ඇහැලියෝ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීනට අංක 99 ජේසිය පැලදගෙන තීරණාත්මක පන්දු යවන්නා පිටිකරුවා දැන් සූදානම් වෙනු තම සහෝදර ක්‍රීඩකයාගේ දැවියම සමග යෝධ හය පාරකින් සංග්‍රහ කරමින් තරගයට අවතීර්ණ වුණු ක්‍රීඩකයා. එයක් ඇදී යනවා. අනවශ්‍ය කලබල වීමක් දක්නට ලැබිණු ක්‍රීඩා පිටිය තුල. තව එක් පන්දුවක් තුල ලකුණු 4ක් ලබා ගැනීමයි ජයග්‍රාහී ඉලක්කය. ඉතාමත් තියුණු තරගයක් කණ්ඩායම් දෙකම ප්‍රථමයෙන් පන්දු 25 සුපර් පැෂන්ස් කණ්ඩායම ලකුණු 36ක් ලබා ගත්තා. පන්දු 18ක් තුල පන්දු වාර 3ක් තුල එයට පිළිතුරු වශයෙන් අවසන් පන්දුව දක්වා තරගයේ කැඳවාගෙන ආ ප්‍රබල පිටිකරුවා හැටියට ඇහැළුල කණ්ඩායමේ ජනක අපිට හඳුනන්න පුළුවන්. එක් පන්දුවක් තුල ලකුණු 4ක් ලබා ගැනීමයි ජයග්‍රාහී ඉලක්කය. දැන් කණ්ඩායම් දෙකම මේ තරගයේ මොන මුහුණුවරක් අවසන් පන්දුව දැක බලා ගැනීමට ප්‍රේක්ෂක ක්‍රීඩා ලෝලීන් රැස්ස සිටා ක්‍රීඩා පිටිය තුළ මෙයයි ක්‍රිකට් ක්‍රීඩාව වාසනාවත් එක්ක සම්බන්ධ වුණු ක්‍රීඩාවක්. අවසන් අවස්ථාව දක්වා අනාවැකි කීම කිසිසේත්ම අවකාශ නැහැ. පන්දුවට පහර දෙන ක්‍රීඩකයා ජානක දැන් සූදානම් බිනු. වැඩි වගකීමක් තිබිනු ජානකට. මේ පන්දුව ඉතාමත් වැදගත් බිනු. පන්දු යවන්නාටත් ඒ දෙවෙනි නොවන ආකාරයට ඔවුන් දිවයිනේ නම් දරා සිටින කණ්ඩායමක් සුපර් පැෂන්ස් කණ්ඩායම ඔවුන්ගේ ඒ ගෞරවය රැකගැනිය යුතු පන්දුවක් යොමු කළ යුතුයි අනිවාර්යයෙන්ම. දැන් සූදානම් වෙනවා පන්දු යවන ක්‍රීඩකයා වස අසන්ත. දැන් සමාගේ සීමාවෙන් සිට සූදානම් වෙනු ජානක. දැන් සූදානම් වෙනවා පන්දුව පිළිගැනීමට. දිවයි පන්දුවක් යොමු කරනු පන්දුව ලෙක්සයිඩින් ඇදී යනු පුළුල් පන්දුවක් ඇටියට ඒ පීඩනයේ මේ පන්දු යවන්නාට තාමත් එලෙසමයි. ඒ ප්‍රධානම හේතු වී තිබින්නේ තමාගේ ප්‍රථම පන්දු දෙකට යෝධ හය පාරව දෙකක් එල්ල වෙනවා සමගම ඔහුගේ එම පන්දු යැවීම යම්කිසි දුර්වලතාවයකට මුහුදුමු ආකාරයක් දක්නට ලැබෙනු. තවත් එක් පන්දුවක් තුල ලකුණු 3ක් ලබා ගැනීමයි ජයග්‍රාහී ඉලක්කය. තාමත්ම තියුණු තරගයක් ක්‍රීඩා පිටියේ උණුසුමටත් වඩා තරගයේ උණුසුම මුහුණුවරක් උසුලන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. අද මෙහෙමනම් හෙට දින මොන ආකාරයට මේ තරගමාලාව සංවිධායකයන්ගේ මේ තීරණ දාර්ශනික පහරක් උඩ පන්දුවක් රැක ගැනීමට අවකාශයක් නැහැ. ප්‍රබලතම කණ්ඩායමක් වන සුපර් පැෂන්ස් කණ්ඩායම පරාජය පත් කරමින් ජයග්‍රහණය කරනවා ඇහැලියගොඩ තරුණ කණ්ඩායමක් හැටියට. ඉතාමත්ම තියුණු තරගයක් අනිවාර්ය වුණු තරගයක් සාර්ථකව ජයග්‍රහණය කරගෙන යනවා. ඒ ගමන් මග සරසූ ආරම්භක